කාලතරණය කරන එක කරන්න පුළුවන් දෙයක්ද? එහෙමත් නැත්නම් කාලතරණය සත්‍යයක්ද? එතින් මේ වීඩියෝ එක බලලා ඉවර වෙද්දී ඔයාටම තීරණය කරන්න පුළුවන් කාලතරණය ඇත්තම කරන්න පුළුවන් දෙයක් කියන එක ගැන. එතින් මේ වීඩියෝ එක බලන්න කලින් මම මීට කලින් සාපේක්ෂතාවාදය ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ වීඩියෝ එක ඔයා බලලා තියෙනවා නම් ඔයාට පුළුවන් මේ කාලතරණය ගැන උපරිම අවබෝධයක් ලබා ගන්න. ඒ වීඩියෝ එක තාම බලලා නැත්නම් මම ඔලි ලින්ක් එක දාන්නම්. කාලතරණය ගැන වීඩියෝ එක බලන්න කලින් අනිවාර්යෙන් සාපේක්ෂතාවාදය කියන්නේ මොකද්ද කියන එක ගැන දාලා අදහසක් අරගෙන ඉන්න. මේ වගේ කන්ටෙන්ට් දිගටම බලා ගන්නව නම් අපේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම like කරන්න, ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහා comment කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි කෙලිම video එකට යමු. අපි දන්නවා පෘථිවිය මත ඉන්න හැම කෙනෙක්ම වාගේ කාලය හරහා ගමන් කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපේ එක උපන්දිනයක් ගත වෙද්දී අපි කාලය හරහා හරියටම අවුරුද්දක් ගමන් කරලා තියෙනවා. ඉතින් මේ පෘථිවියේ ඉන්න හැම කෙනෙක්ම දල වශයෙන් සමාන වේගයකින් කාලය හරහා ගමන් කරනවා. ඒ කියන්නේ පෘථිවිය මත එක්කෙනෙක්ගේ තප්පරයක් අනිත් කෙනාගේ තප්පරයකට සමානයි කියන එක. ඉතින් කාලය හරහා ගමන් කිරීම ගැන ඉගෙන ගන්න කලින් ඔයා තේරුම් ගන්න ඕන පළවෙනි දේ තමයි අපිට කාලය හරහා ගමන් කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා කියන එක. ඒ ආකාර දෙකෙන් පළවෙනි ආකාරය තමයි කාලය හරහා අනාගතයට එහෙමත් නැත්නම් ෆියුචර් එකට ගමන් කිරීම. ඉතින් කාලය හරහා අනාගතයට ගමන් කරන එක ඇත්තම කරන්න පුළුවන් දෙයක් වගේම මේ වෙනකොට ඔප්පු කරලා තියෙනවා කාලය හරහා අනාගතයට ගමන් කිරීම සත්‍ය වශයෙන්ම කරන්න පුළුවන් දෙයක් කියන එක ගැන. ඔයා මේ වෙනකොට සාපේක්ෂතාවාදය ගැන වීඩියෝ එක බලලා තියෙනවා. ඔයා අනිවාර්යෙන් දන්නවා ඔයා කොහොමද අනාගතයට කාලතරණය කරන්නේ කියලා. මීට අවුරුදු 100 කට විතර කලින් ඇල්බර්ට් අයින්ස්ටයින් කියන විද්‍යාඥයා තමයි ඔප්පු කරේ අපිට කාලය හරහා අනාගතයට ගමන් කරන්න පුළුවන් කියලා. ඉතින් මේ දේ ඇත්තම අත්විඳලා තියෙන්නේ මේ මුළු ලෝකෙම මිනිසු කිහිප දෙනෙක් පමණයි. ඇල්බර්ට් අයින්ස්ටයින් අපිට පෙන්නවා ඔය අභ්‍යවකාශ යානයේ නැගලා ආලෝකයේ වේගයට සමාන වේගයකින් ගමන් කරලා ආපහු හැරිලා පෘථිවිය වෙත ආවොත් ඔයාගේ ඔරලෝසුවේ වේලාව පෘථිවියේ ඔරලෝසුවේ වේලාවට වඩා පස්සෙන් දුවනවා. එහෙමත් නැත්නම් ඔයා පෘථිවියේ අනාගතයට ඇවිල්ලා කියන එක. සරලවම කිව්වොත් ඔයා අභ්‍යවකාශ යානයේ නැගලා ආලෝකයේ වේගයට සමාන වේගයෙන් ගමන් කරද්දී ඔයාගේ ඔරලෝසුව පෘථිවිය මත තියෙන ඔරලෝසුවකට වඩා හෙමින් ගමන් කරලා තියෙනවා. ඉතින් මේ දේ සරලවම තේරුම් ගන්න ඕන නම් මම නැවත වතාවක් මතක් කරනවා රිලේටිවිටි ගැන වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙයි මොකද්ද මේ කාලය හරහා අනාගතයට ගමන් කිරීම කියන්නේ කියලා. ඒ වගේම අයින්ස්ටයින් ඔප්පු කරා ඔයා ගුරුත්වාකර්ෂණය ගොඩක් වැඩි නියුට්‍රෝන ස්ටාර් එකක්. එහෙමත් නැත්නම් අපි ගමු බ්ලැක් හෝල් එකක් ආසන්නයේ ඉඳලා නැවත පෘථිවියට ආවොත් අනිවාර්යෙන් පෘථිවියේ ජීවතර හැමෝටම වඩා ඔයාගේ කාලය ගොඩක් හෙමින් ගමන් කරන්නේ. ඒ කියන්නේ ඔයා ගත කරනවට වඩා වැඩි කාලයක් පෘථිවියේ ඉන්න මිනිස්සු ගත කරලා තියෙනවා. ඉතින් ඔයා ආයෙත් පෘථිවියට එද්දි ඔයා සැලකිය යුතු තරම් කාලය හරහා අනාගතයට ගමන් කරලා තියෙනවා. සමහර වෙලාවට ඒක අවුරුදු 10ක්, අවුරුදු 20ක්, අවුරුදු 30ක් නැත්නම් ඊටත් වැඩි වෙන්නත් පුළුවන්. ඒක රඳා පවතින්නේ ඔයා ඉන්න ස්ථානයේ ගුරුත්වාකර්ෂණය මත. මම මේ දැන් කතා කරපු කිසිම දෙයක් මතභේදාත්මක කරුණු නෙමෙයි. විද්‍යාඥයින් මේ හැම කරුණක් සමගම 100%ක් එකඟ වෙනවා. ඉතින් මම ඔයාලට කිව්වා කාල තරණය කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා කියලා. ඒකෙන් පළවෙනි එක අපි කතා කරා අනාගතයට කාලතරණය කිරීම. දැන් අපි කතා කරන්නේ දෙවෙනි කරුණ ගැන. ඒ තමයි අතීතයට කාලතරණය කිරීම. ඉතින් මේ අතීතයට කාලතරණය කිරීම ගැන කතා කරද්දී අපිට ගොඩක් මතභේදාත්මක කරුණු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ මතභේදාත්මක කරුණු වලට හේතුව තමයි ගොඩක් අය විශ්වාස කරනවා කාලය හරහා ආපස්සට ගමන් කිරීම කරන්න බැරි දෙයක්. එහෙමත් නැත්නම් කරන්න ගොඩක් අමාරු දෙයක් කියලා. ඉතින් එච්චර මතභේදාත්මක කරුණු ගොඩක් තියෙද්දි එක ප්‍රධාන කරුණක් තියෙනවා. ඒ කරුණ නිසා විද්‍යාඥයෝ යම් තාක් දුරකට විශ්වාස කරනවා අතීතයට කාලතරණය කිරීම කරන්න බැරි දෙයක් නෙමෙයි, සමහර වෙලාවට කරන්න පුළුවන් කමක් ඉඩ තියෙන දෙයක් කියලා. ඉතින් මේ අතීතයට කාලතරණය කිරීම सिद्ध කරන්න පුළුවන් වෙන්නේ වෝම් හෝල්ස් කියන සංකල්පයට අනුව. ඉතින් මේ වෝම් හෝල්ස් කියන සංකල්පය ඉදිරිපත් කරන්නේ ඇල්බර්ට් අයින්ස්ටයින් කියන විද්‍යාඥයම තමයි. ඉතින් භෞතික විද්‍යාවට ආවම ඇල්බර්ට් අයින්ස්ටයින් ගම හැමතැනම වගේ තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් මේ වෝම් හෝල් එකක් කියන්නේ විශ්වයේ එක තැනක ඉඳන් තවත් තැනකට යන්න පුළුවන් ෂෝට් කට් එකක්. එහෙමත් නැත්නම් කෙටි පාරක් හරහා වැටුණු උමගක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මේ වෝම් හෝල් එකට මූලිකවම පුළුවන් විශ්වයේ ගොඩක් දුර තියෙන ස්ථාන දෙකක් අතර අපිට ගමන් කරන්න තියෙන දුර අඩු කෙටි පාරක් ලබා දෙන්න. උදාහරණයක් විදිහට ගත්තොත් කොළයක් මේ වගේ වක්‍ර වෙන විදිහට තියලා ඒ කොළේ දෙපැත්තේ හිල් දෙකක් විදලා අපිට දෙපැත්තට සම්බන්ධ වෙන උමගක් හදාගන්න පුළුවන්. මේක තමයි මූලිකවම වෝම් හෝල් එකක් කියලා හඳුන්වන්නේ. අපි අපේ ග්‍රහලෝකයේ ඉඳන් ළගම සෞරග්‍රහ මණ්ඩලයට දුර බැලුවොත් ආලෝක වර්ෂ 4.2ක් දුරයි. ඒ කියන්නේ අපිට ආලෝකයේ වේගයෙන් අවුරුදු 4.2ක කාලයක් ගමන් කරන්න වෙනවා අපිට ළගම සෞරග්‍රහ මණ්ඩලයට ළඟා වෙන්න ඕන නම්.
දල වශයෙන් මේ වේගය තප්පරයට කිලෝමීටර් ලක්ෂ 3ක විතර වේගයක්. ඉතින් මේ වගේ ගොඩක් ලොකු වේගයක් ගන්න එක කරන්න ගොඩක් අමාරු දෙයක් කියලා ඕන කෙනෙක්ට ප්‍රායෝගිකව තේරෙනවා. ඒ වගේ ලොකු දුරක් ගමන් කරන්න ඕන නම් අපිට පාවිච්චි කරන්න තියෙන හොඳම විකල්පයක් තමයි වෝම් හෝල් එකක් හරහා ගමන් කිරීම. ඉතින් මේ වෝම් හෝල් එක ගැන concept එක ඉදිරිපත් කරන්නේ 1935 දී. මේ වෝම් හෝල් එක ගැන හොයාගත්තෙම හොයාගන්න තව දෙයක් තමයි වෝම් හෝල් එක විවර දෙක සලකලා බලුවොත්. ඒ කියන්නේ වෝම් හෝල් එක ඇතුළට එන තැන සහ වෝම් හෝල් එකෙන් එළියට යන තැන සලකලා බැලුවොත් එක් ඕපනින් එකක් එහෙමත් නැත්නම් එක් විවරයක් කළු කුහරයක් ආසන්නයේ තියලා අනිත් විවරය අධිවේගෙන් ගමන් කරන තැනක තිබ්බොත් එතකොට මේ වෝම් හෝල් එකේ විවර දෙකේ කාලය ගමන් කරන්නේ එකම විදිහට නෙමෙයි එහෙමත් නැත්නම් එකම වේගයෙන් එකම අනුපාතයෙන් නෙමෙයි කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් ඔයා මේ වෝම් හෝල් එකක් හරහා ගමන් කරද්දී ඔයා විශ්වයේ එක තැනක ඉඳන් තවත් තැනකට ගමන් කරනවා විතරක් නෙමෙයි ඔයා විශ්වයේ එක් කාල රාමුවක ඉඳන් තවත් කාල රාමුවක ගමන් කිරීමකුත් මෙතනදි සිද්ධ වෙනවා. ඉතින් මේ හින්දා ඔයා වෝම් හෝල් එකක් හරහා එක් පැත්තකට ගමන් කිරීමේදී ඔයා ගමන් කරන්නේ අනාගතයට වගේම ඔයා වෝම් හෝල් එක හරහා අනිත් පැත්තට ගමන් කරද්දී ඔයා ගමන් කරන්නේ අතීතයට. ඉතින් මම මේ කියන දේ ගොඩක් ගැඹුරු සිද්ධාන්තයක්. ඒ වුණාට ඔයා මේක ගැන ටිකක් හිතලා බැලුවොත් ඔයාට තේරෙයි මම මොකද්ද මේ හරියටම කියන්නේ කියන එක ගැන. කොහොම හරි අපි ගණිතමය වශයෙන් ඔප්පු කරලා තිබ්බට වෝම් හෝල් එකක් තියෙන්න පුළුවන් කියලා අද වෙනකන් තාම කවුරුත් වෝම් හෝල් එකක් හොයාගෙන නැහැ. එහෙම වෝම් හෝල් එකක් හොයාගත්තත් අපි දන්නේ නැහැ අපිට ඒක ඇතුලෙන් ගමන් කරන්න පුළුවන්ද කියලා. ඉතින් මේ වගේ අවිනිශ්චිතතා ගොඩක් තියෙනවා කාලය හරහා ආපස්සට වෝම් හෝල් එකක් තුරින් ගමන් කිරීම ගැන කියන සංකල්පය ගැන කතා කරද්දී. ඉතින් මේ නිසාම ගොඩක් අය විශ්වාස කරනවා අතීතයට කාලතරණය කිරීම කරන්න බැරි දෙයක් කියලා. ඒ වුණාට අපි ඔළුවේ තියාගන්න ඕන තව දෙයක් තමයි අතීතයට කාලතරණය කරන්න බෑ කියන එක 100%ක් ඔප්පු කරන්න නැහැ. ඉතින් මං හිතනවා ඔයාලට මොකද්ද මේ කාලතරණය කිරීම කියන්නේ කියන එක ගැන දල අදහසක් එන්න ඇති කියලා. මේ වීඩියෝ වල තේරුම් නැත්තම් මං කලින් කිව්වා වගේම සාපේක්ෂතාවාදය කියන වීඩියෝ එක බලලා මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. එතකොට ඔයාලට තේරෙයි මම මේ කියපු දේවල් මොනවද කියලා. ඒත් ඔයාලට තේරෙන්නේ නැත්තම් අනිවාර්යෙන් පල්ලියක් කමෙන්ට් කරන්න වාගේ ප්‍රශ්න මම මේ හැම ප්‍රශ්නයකටම උත්තර දෙනවා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඔයාගේ යාළුවෙක්ට දැනගන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔයා අපේ තවම subscribe කරලා නැත්තම් පල්ලිය හැදිනකොට පාර subscribe button එක අපි subscribe කරන්න අමතක කරන්නත් එපා. ඊට යහපැති තියෙන bell icon එක click කරලා ඔයාලට පුළුවන් අපි video එකක් upload කරද්දී අපේ notifications වාගේ ළඟටම ගන්න. ඉතින් අදට ආයෙත් වෝ